කාලෙන් කාලෙට ඇහෙන ගීත අපි හොයාගෙන අහන ගීත කියලා වර්ග දෙකක් තියෙනවා. ඇහෙන ගීත ඔහේ ඇහිලා ඉවර වෙනවා. සමහර වෙලාවට පුංචි වචන කාණ්ඩයක් මතක් වුණත් අපි ඒ ගීතේ හොයාගෙන ගිහින් අහනවා. ඔය වගේ කාලාන්තරයක් තිස්සේ අපි ආදරය කරන ගීත බොහෝමයක් අපේ ජීවිත ඇතුළේ තියෙනවා. අපේ පරපුර, අපේ වැඩිහිටි පරපුර බොහෝ සෙයින් ආදරය කරපු තාමත් ඒ කටහඬ තරුණ සහෘදෙක් අද උදා ඉරේ සහෘදයා විශේෂාංගයට අපි එකතු කරගත්තා. ඔබ ආදරය කරන, අපි ආදරය කරන, අපේ වැඩිහිටි පරම්පරාව ආදරය කරපු, අපේ තරුණ පරම්පරාව ආදරය කරන බොහොම මියුරු ගීත පෙළක් රස විඳින්න ඔන්න සූදානම් වෙන්න. ඒ නිසා එකතු වෙන්න අද උදා ඉරේ සහෘදයාත් එක්ක. කවුද අද අපේ සහෘදයා? ඔව්, අපි බොහොම ආදරයෙන් ආරාධනා කළා ප්‍රවීණ ගායක රොම්ලස් පෙරේරා මහතාට අපිත් එක්ක එකතු වෙන්න කියලා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්, අපි ඔබේ ගීතවලට බොහොම ආදරය කරනවා. මෙහෙම ආදරය කරන ගීත පෙළක් අපිට දායාද කරන්න කොහෙන්ද මේ ගමන පටන් ගත්තේ? මම මුලින්ම සාමාන්‍ය ගුවන් උදලියට සම්බන්ධ වුණේ. එතකොට ගායකෙක් නෙමේ, ළමා ගායකෙක් හැටියට 1963-64 වගේ මම සම්බන්ධ වුණේ කරුණාත් අබේසේකර මහත්මයාගේ ළමා මණ්ඩපයට. ඒ ළමා මණ්ඩපයට සහභාගි වෙලා එතන ඉඳලා අවුරුදු දෙකක් විතර මම ළමා ගීත ගායනා කළා. ඒ කාලේ හැටියට අපිට ළමා ගීත සමූහ ගීත තමයි ගොඩක් ගායනා කරන්න හම්බුනේ. තනි තනිව කියන ගීත ගායනා කරන්න ඒ කාලේ අපිට හම්බුනේ නැහැ. ඉතින් ඔහොම ගායනා කරගෙන යනකොට 1965 වර්ෂයේ මට ගුවන් උදලියේ සරලගී පරීක්ෂණයක් තිබ්බා. ඒ පරීක්ෂණයෙන් මම සමත් වෙලා 65 ඉඳලා 70 වෙනකන් ගීත ගායනා කළා. අපි ඉස්සර ගීත ගායනා කළේ ඔය කාලේ මේ මමුද රක්නමේ. ඒ කාලේ ගොඩාක් ගායක ගායිකාවෝ මේ ගීත ගායනා කළේ හින්දි ගීතවලට අනුව ගැවුණු සිංහල ගීත. මං විතරන්නමයි, මට හොඳට මතකයි ඒ කාලේට ජෝතිපාල මහත්මය, මිල්ටන් පෙරලා, මොහිදින් බෙක් මහත්මය, ඔය හැමෝම ගායනා කළේ හින්දි ගීතවලට අනුව ගයනු සිංහල ගීත. ඒ කියන්නේ ඒ ගීතවලට සිංහල වචන දාලා. ඉතින් මම අවුරුදු 5ක්ම මේ වගේ ගීත ගායනා කළා. ගායනා කළා 70 තමයි මට හම්බුනේ තනිව. මේ 70 තමයි මං ගායනා කරපු ගීත දෙකක් ගොඩාක් ලංකාවේ ජනප්‍රිය වුණා. ඒ කියන්නේ මුලින්ම ගොඩාක් ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි මගේ ඇයි නාවේ මාසෝ වෙලා කියන ගීතයත්, මල් පෙත්තක පන්හිඳකින් ආදරේ ලියලියා කියන ගීතයත්. මේ ගීත දෙකෙන් තමයි මම ගොඩාක් ජනප්‍රිය වුණේ. ඇයි නාවේ මාසෝ වෙලා මේ ගීතය අපි දැනටත් අහනවා, අදටත් අහනවා. සමහර වෙලාවට අපේ තරුණ පරම්පරාවේ අය කවුද මේ ගීතේ කියන්නේ? හේ මූණුවර ඔබට මතක නැතු ඇති. හැබැයි මේ ගීතේ වචන ඔබට මතකයි. මේ ඉන්නේ ඒ ගීතේ අයිතිකාරය. ඒ ඉන්න වෙලාවේ ඇයි අපි ඒ ගීතය දැන් අහන්නේ නැත්තේ? ඒ නිසා අපි දැන් රස විඳිමු. ඇයි නාවේ මාසෝයලා. ඇයි නාවේ මාසෝයලා හිතේ සංකාමවා යා. ඇයි නාවේ සොයා, ඇයි නාවේ මාසෝයලා හිතේ සංකාමවාදියා. ඇයි නාවේ සොයා, හිතේ හිටියේ මා පමණයි.
රසවින්දට පස්සේ මට අහන්න හිතුණා මේ තරම් මියුරු ගීතයක් පද රචනය කළේ කවුද සහ මේකත් හින්දි ගීතයකට පද ලියුණු ගීයක්ද? ඔව් මේ ගීතයත් හින්දි ගීතයකට හින්දි ගීතයක් නමුත් මේ ගීතේ සංගීත සැපුවේ ඒ කාලයේ මහාචාර්ය සනත්නන්දසිරි මහත්මයා. ඒ මහත්මයාත් ඉන්දියාවේ ඉඳලා සංගීතය ඉගෙන ලංකාවට ආපු අලුත. එයා තමයි මේකට සංගීත සැපුවේ. මේ ගීතය රචනා කළේ අභාවප්‍රාප්ත ඒ කාලේ ගුවන්විදුලියේ හිටපු ජනප්‍රියම නිවේදකෙක් රංජිත් පීරිස්. රංජිත් පීරිස් කියන්නේ ඒ පරම්පරාවම ගුවන්විදුලියේ හිටපු අය ආරියදාස පීරිස්, රංජිත් පීරිස්, ජයන්ත පීරිස්, ඒ කියන්නේ චරිත ප්‍රියදර්ශිනි ගායිකාවගේ මහප්පගෙනේ හොඳ ඒ මහත්මයා මේ මට මේ ගීතේ ලිව්වට පස්සේ මෙන්න ගීත ලිව්වේ නැහැ. එයා ඊට පස්සේ නැති වුණා. මේ ගීතය සතියක් දෙකක් යන්න ඉස්සෙල්ලා ලංකාවේ පුදුම විදියට 70 දශකේ පුදුම විදියට ජනප්‍රිය වුණා. මමත් ජනප්‍රිය වුණා. ඉතින් මට ඒ කාලේ මේ ගීතේ නිසා සඳර්ශන සෑහෙන ගානක් මට ලැබුණා මේ මේ එක ගීතෙන්. ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. හරි නේ වැරදි. ඉතින් ඒ ගීතෙන් තමයි මම ගොඩාක් ජනප්‍රිය වුණේ. ඒ කාලේ සඳර්ශන රොම්ලස් මහත්තයා දැන් වගේ නෙමෙයිනේ. දැන් නම් ගායි ගායිකාව තමන්ගේ ගීතේ කියන වෙලාවට ගියා, ඒ ගීත කීපේ කිව්වා ආවා. හැබැයි ඒ කාලේ සංගීත සඳර්ශන වලට ඔබලා සහභාගී වුණේ එහෙම නෙමෙයි. ඒක හරි සුන්දර අතීතයක්. හරි සුන්දරයි. ඒ කියන්නේ ඒ කාලේ හරි මේ සංගීත සඳර්ශනයේද ගියාම හරි නිවිච්ච මේ නරමන්නු ටිකක් තමයි ඉන්නේ. දැන් කාලේ වගේ සින්දුවක් කියනකොට මේ මැද්දට පැනලා නටන ස්වභාවයක් ඉස්සර තිබ්බේ නැහැ. ඉස්සර අපි ඔක්කොම යන්නේ එකට. ඔය 70 දශකේ මාත් එක්ක ජෝතිපාල මහත්මයා, මිල්ටන් පෙරේරා, MS ෆර්නැන්ඩෝ මහත්මයා ගායක ගායිකාව අපි යනවා සඳර්ශනයකට 10ක් 15ක් විතර. අපි යන්නේ ඔක්කොම එක වාහනේ. එක වාහනේ යන්නේ එකපාරට මේ අද වගේ අද සංගීත සඳර්ශනයකට ගියාම මයිලා ගායන ශිල්පියෙක් ඇවිල්ලා එකපාරට ගිනවා මම ඉස්සෙල්ලා යන්න ඕන මේ මට දැන් කියන්න ඕන කියලා. ඒ කාලේ එහෙම නැහැ. බයිලා ගායන ශිල්පියෙකුට කියන්න දෙන්නේ අන්තිමට. මට හොඳට මතකයි MS ෆර්නැන්ඩෝ මහත්මයා, ඇන්ටන් ජෝන්ස් මහත්මයා ඒගොල්ලන් සින්දු ගෑන්නේ අන්තිමට තමයි. ඒ වගේ හරි විනයක් ඇතුව තමයි සංගීත සඳර්ශනේ පටන් ගත්තේ. ඉස්සෙල්ලාම බොහොම
බොහොම කලබලයක් නැති ශිල්පියෙක් තමයි ඉස්සෙල්ලා දාන්නේ. එතකොට එතකොට ඔය අහන ශ්‍රාවකයෝ අහන ශ්‍රාවකයෝ හරි බුද්ධියෙන් බොහොම රස බිඳිනවා. දැඟලිල්ලක් නැටිල්ලක් අරවා මේවා මුකුත් නැහැ. ඉතින් අද ඒ ගැන මම කතා කරන උතුම්ගාක් හරි ඒ දුකකුත් හිතෙනවා. ඒ කියන්නේ දැන් සම්දර්ශනයක් බලන්ඩ එක එක ජාති මිනිස්සු වෙනවනේ. එක එක නරඹන්න වෙනවා. එක එක බුද්ධියක් තියෙන අය. ඉතින් නමුත් අද සම්දර්ශනය බලන්ඩ එන පුද්ගලයෙකුට නිවි සැනසෙල්ලේ බොහොම නිශ්ශබ්දව සිංදුවක් අහන්න ගීතයක් අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කියන්නේ අද තරුණ පරපුර සදේ පුරුදු වෙලා ඉන්නේ නටන්නනේ. ආපු වෙලා ඉඳන් නටන්න. ඉතින් ඒකෙන් කී දෙනෙකුට අවහිරයක්ද? ගීතයක් නිහඬව බොහොම නිෂ්කලංකව අහන්න එන පුද්ගලයෙකුට ඒක අද කරන්න බෑ. ඉස්සරේම නෙමෙයි. හරි ඒ කියන්නේ කොටින්ම කියවුතොත් මොහිදින් බෙක් අපිත් එක එකට එක වේදිකාවේ ගීත ගායනා කරපු අය මොහිදින් බෙක් මහත්තයා කියන්නේ සම්දර්ශනයේ පටන් අරගෙන තුන් කාලක් විතර ගියාම තමයි එයාට ගීත ගයන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ හරි එක අමුතු ක්‍රමයකට තමයි ඉස්සර ඒ සම්දර්ශනේ මෙහෙම. කාලයත් එක්ක ජීවිතේ බොහෝ දේවල් වෙනස් වෙනවා. සමාජයේ බොහෝ දේවල් වෙනස් වෙනවා. රොම්ලස් මහත්මයාට තියෙන මොන තරම්න සුන්දර අතීතයක්ද? ජෝතිපාල මහත්මයා, මොහිදින් බෙග් මහත්මයා මේ වගේ සංගීත ශාස්ත්‍රයේ මහත් දැවැන්තයින් ආශ්‍රය කරපු රොම්ලස් පෙරේරා මහත්මයා අද අපේ පරපුරට දකින්න ලැබීමත් අපේ පිනක්. ඒ මහා නම් තියපු මහා සලකුණු අද අපේ සමාජයේ නැති වුණත් ඔවුන් ආශ්‍රය කරපු රොම්ලස් පෙරේරා වගේ මහත්තු අපිත් එක්ක තාම ඉන්නවා. මට හරි ආසයි, අපි හරි අතීතකාමී මිනිස්සුනේ. බොහොම යනකොට නැද්ද අපිට නිකන් අමතක නොවෙන සිදුවීම්, බොහොම කිනා වෙන්න පුළුවන් රසවත් සිදුවීම් ඔය කාලේ තියෙනවා. සෑහෙන සිදුවීම් කියන්නේ මම 60 ගණන් වල තමයි ඒ ගුවන්විදුලි සම්බන්ධ වුණේ. ඊට ඉස්සෙල්ලා ඉඳලා මේ එක එක තැන්වල මම සිංදු කියනවා. ඒ කාලේ මට නෙමෙයි, දැන් මට ගීතයක් නැති කාලේ අපි කාගේ හරි ගීතයක් කියලා එපැ වේදිකාවට නගින්න. ඉස්සර මම බිග් මාස්ටර්ගේ සිංදු තමයි ගොඩක් ගායනා කළේ. ඒ කාලේ හැටියට ඉතින් අපි තරුණ කාලේ හොඳට සිංදු කියන්න පුළුවන්, කට ඇරලා සිංදු කියන්න පුළුවන්. දැන් වගේ එක 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 දේවල් පානය කරන්න ඉස්සර තිබ්බේ නැහැ. ඉතින් මම මේ ඔය මොහිදින් බෙග් මහත්මයාගේ සිංදු කියනවා කියලා එතකොට හොඳ රාවයක් තිබ්බ කොළඹ. එහෙම මම කොළඹ සෑම තැනම ඔය මගුල් ගල් වලට මාව එක්ක යනවා බෙග් මාස්ටර්ගේ සිංදු කියන්නේ. ඉතින් ඔය වගේ මට ලොකු චාන්ස් එකක් හම්බුණා. මේ ඇමතිගම කියලා චිත්‍රපටයක් ආවා අටගණන්වල. ඇමතිගම කියලා චිත්‍රපටයක් ආවා. ඒ චිත්‍රපටයේ මේ යුග ගීතයක් තියෙනවා මොහිද්දින් බෙක් මහත්මයා, මිල්ටන් පෙරේරා මහත්මයා කියන එකක්. ඉතින් මේ ඒ ගීතේ පටිකත ගන්න දවසේ මොහිද්දින් බෙක් මහත්තයා ලංකාවේ නැහැ. එයා මැඩ්‍රාස් ගිහිල්ලා මගුගේකටද මොකක්ද වැඩකට එයා ගිහිල්ලා. නමුත් මේ ගීතේ පටිගත කරන්න බෙග් මාස්ටර් නැහැ. ජෝතිපාල දන්නවා මම. ජෝතිපාල මෙලිට ඔක්කොම දන්නවා මම මොයිදින් බෙග් සින්දු කියනවා කියලා. ඊට පස්සේ ජෝතිපාල කියලා තිබ්බා නිහල්ලේ ජයසිංහ කියන නිෂ්පාදකයාට මෙහෙම මේ ගීතය අද පටිගත කරන්න ඕන නම් මෙහෙම නුගේ ගොඩ ඉන්නවා මේ මොයිදින් බෙග්ගේ සින්දු කියන හාදෙක් ඉන්නවා හොඳට කියනවා, අපි ට්‍රයි එකක් දාමු කියලා. එළ මාව හම්බුණා. මට මාව හම්බෙලා මාව එක්කන් ගිය මුත්සාය මාස්ටර් ළඟට ගිහිල්ලා මාව පුරුදු කළා. එදා රෑම මමයි මිල්ටන් පෙරේරා මහත්මයයි
ඇමතිකම කියන චිත්‍රපටිය ඒ ගීතය ගායනා කළා. අදත් ඒ චිත්‍රපටිය ගීතය ගායනා කරන්න මමයි. ඉතින් ඔහොම එක රසවත් සිද්ධීන් කියන්නේ මේ ගීතය ගායනා කරලා සතියකට ඉදිරි පස්සේ බෙක්මාස්ටර් ලංකාවට ආවා. ඇවිල්ලා මේ එයා ඇවිල්ලා ඉතින් චෙක් කරනෝනේ මගේ මට කියන්න දුන්නේව දැන් කොහොමද කිඳවන්ද කියලා චෙක් කරනකොට කවුරු හරි කියලා තිබ්බ මේ මුත්සාය මාස්ටර් කියලා දෙන්න මේ ජෝතිපාල මෙහෙම ළමෙක්ව ගෙනහල්ලා සිංකලා මං ඒක හොඳට කළා මිනිහත් හොඳට කිව්වා. ඉතින් ඒකින්ද මොයිදින් බෙක් ජෝතිපාලත් එක්ක මේ පොඩි වෛරකුත් හිටියා. ඉතින් ඉඳලා අන්තිමට දවසක් මට ජෝති බෙග් මාස්ටර් හම්බෙලා කිව්වා ඔයා ඒ කියපු සින්දුව හරි නෑ ඒක ආපහු මට කියන්න වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ හැටියට චිත්‍රපටයකට ගීතයක් කියන්නේ කියන්නේ ස්විප් එකක් ඇදුනා වගේනේ නේද? ඉතින් සමහරවිට මට හાર્ට් හැදෙන්නත් තිබ්බා. ඉතින් එයා මාව බය කළා ඉදිකට. ඉතින් ඒ වගේ හොඳ සිද්ධීන් මේ ඒ කාලේ වෙලා තියෙනවා. ඒ ඔබතුමා ගායනා කරපු මුල්ම චිත්‍රපටි ගීතයද? මුල්ම චිත්‍රපටි ගීතය. ඊට පස්සේ කොහොමද චිත්‍රපටි ගීතවල සම්බන්ධ වෙන්නේ? ආ ඊට පස්සේ චිත්‍රපටි ගීතවල ඊට පස්සේ චිත්‍රපටි ගීත කවුද හරි කියන චිත්‍රපටියට යොංගා ජනප්‍රිය වෙච්ච ගීතයක් මේ ගීතේ සීඩී ෆර්නෑන්ඩු ගායනා කළේ. සීඩී ෆර්නෑන්ඩු මහත්මයා මේ ගීතේ ගායනා කරන්න ගියාම මේක සීඩී ෆර්නෑන්ඩු මහත්මයාට ඕන කරලා තිබුණා හොඳ කෝරස් එකක්. හොඳ සමූහ ගීත කියන දෙන්නේ තුන් දෙනෙක් ඕන කරලා තිබ්බා. ඊට පස්සේ සීඩේ ගීතේට තෝරගත්ත අය පුන්සිලි සොයිස කියන අද ජනප්‍රිය ගායකෙක්. එයයි මායි තමයි ඒ ගීතේ තමයි මී බදේකී ජීවිතේ කියන ගීතේ ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ ගීතෙත් මම සම්දර්ශනවල ගොඩාක් තැන්වල චිත්‍රපටි එන්ඩි ඉස්සල මම කිව්වා. ඉතින් ඊට පස්සේ ඊට පස්සේ මම ගීතයක් ගායනා කළා මමයි සුජාත අත්තනායකයි මේ අලුත් මේ චිත්‍රපටයකට ගීතයක් ගායනා කළා. ඉතින් ඒ වගේ මං ගොඩාක් ගීත ගායනා කළා නෑ මේ මේ චිත්‍රපටි වලට වැඩිය ගීත ගායනා කළා නෑ. ඊට පස්සේ මං ගුවන්විදුලි සම්බන්ධ වුණානේ. ඊට පස්සේ ගොඩාක් කියපා ගුවන්විදුලි ඇතුලේ තමයි ඔක්කොම සිද්ධ වුණේ. සිද්ධ වුණේ මේ වදේක ජීවිතේ ඔන්න කතාව. අපි දැන්ටත් අපි ට්‍රිප් එකක් ගියත් අපි බොහොම ඉස්සෙල්ලාම ගායනා කරන ගීත පෙළ අතරේ තියෙන ගීතයක්. අද රොම්ලස් පෙරේරා මහත්මයා අපිත් එක්ක ඉන්නකොට ඇයි අපි තව තව ගීත අහන්නේ නැත්තේ? එහෙනම් අපි දැන් සූදානම් රංගපාන ඔබ කවුද සුකුමාලියේ අහන්න. රංගපාන ඔබ කවුද සුකුමාලියේ, රංගපාන ඔබ කවුද සුකුමාලියේ, පද නෙලවලා නලවලා කුල්මකලේ කුල්මකලේ, රංගපාන ඔබ කවුද සුකුමාලි, රංගපාන ඔබ කවුද සුකුමාලි. පෙම් ලෝකේ අභිෂේකේ ලැබුවා දරාසේ, පෙම් ලෝකේ අභිෂේකේ ලැබුවා දරාසේ, ඔබ නේද දේවි නැතුම් කලාවේ, ඔබ නේද දේවි නැතුම් කලාවේ, අනුරාග නිලියේ කදිමයිනේ මූනේ, අනුරාග නිලියේ කදිමයිනේ මූනේ, රංගපාන ඔබ කවුද සුකුමාලියේ, රංගපාන ඔබ කවුද සුකුමාලියේ, පිඳිබේලේ පට
රසෙලෙ සුළඟේ හිමෙලද මිනි මේලෙ පටසෙලෙ සුළඟේ හිමෙලද සිරියාව හින්දා ලියලා වියාලේ සිරියාව හින්දා ලියලා වියාලේ අනුරාග නිලියේ කදිමයිනේ මූනේ අනුරාග නිලියේ කදිමයිනේ මූනේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ රඟපාන ඔබ කවුද සුකුමාලි පඳනෙලවාල නලවල කුල්මකලේ කුල්මකලේ රඟපාන ඔබ කවුද සුකුමාලි රඟපාන ඔබ කවුද සුකුමාලි රඟපාන ඔබ කවුද සුකුමාලි ජෝතිපාල මහත්මයා බෙග් මාස්ටර් වෙනුවට හොයලා දුන්න ඒ හාදය රොම්ලස් පෙරේරා මහතා. දැන් කාලේ නම් අපි මහා දිවිල්ලක්නේ තියෙන්නේ. අපි සල්ලි හොයන්න දුවනවා, රැකියාව කරන්න දුවනවා, සින්දුවක් අහන්න, නිවාඩු පාඩුවේ සඳර්ශනයක් බලන්න යන්න බොහෝ වෙලාවට අපිට වෙලාවක් නැහැ. දැන් ඒ කාලේ සින්දුවක් කියනවා කියන්නේ සල්ලි හම්බ කරන්නම ගිය ගමනක් නෙමෙයි. ඊට එහා බොහොම ලස්සන සුන්දර කතාවක් ඒ පිටිපස්සේ තියෙනවා. අපි මතක් කරමු ඒ ගැන. ඒ කාලේ 71 මගේ හොඳම ඒ කාලේ හිටපු මගේ හොඳ යාළුවා තමයි අපි දෙන්නම එක ගමේ මිල්ටන් මනෝරච්ච මහත්තයයි මමයි. මම නුගේගොඩ. කොයිද ගම? මම නුගේගොඩ. එයා කෝට්ටේ. අපි දෙන්න නිතරම හම්බ වෙන දෙන්නෙක් තමයි. අපි දෙන්න තමයි නුගේගොඩ තිබුණ කායවර්ධන මේ කරන තැනක්. අපි දෙන්න උදේ හමස්සට අපි දෙන්න මීටල අපි දෙන්න වේට්ස් කරනවා. අපි දෙන්නම කොටකල් සංකාරයෝ. එතකොට ඒ කාලේ ඉතින් මේ අපි දෙන්නම එක අවුරුදු දෙකේ තමයි ජනප්‍රිය වුණේ 70. ඉතින් ඒ කාලේ මටයි මිලිනමංගලචි මහත්මයාටයි කවුරුත් කිව්වට විශ්වාස කරන්නේ අපි දෙන්නම ෂෝ එකට එක්කන් ගියාම අපිට රුපියල් 30යි හම්බුනේ. ඒ ලොකු සම්දර්ශනයකට ගියාම රුපියල් 30යි ලැබෙන්නේ. ඉතින් ඒ රුපියල් 30 අපිට හරි විශාලයි ඒ කාලේ හැටියට 70. දුදු 45කටත් වැඩි. ඉතින් මේ අපි දෙන්න බොහොම හිතවත්. අපි දෙන්න මේ ගීත ගායනා කරන්න ජනප්‍රිය වෙන්න ඉස්සෙල්ලා එයා මිල්ටන් පෙරරගේ ගීත ගායනා කරනවා. මම මොහොදින් බෙග්ගේ ගීත ගායනා කරනවා. අපිට පොඩි පොඩි මඟුල් ගෙවල් හම්බ වුණාම අපි දෙන්න හම්බ වෙනවා. ඉතින් ඒ කාලේ සමහරවිට රුපියල් 15ක ගේ තමයි එක්කෙනෙකුට හම්බ වෙන්නේ. ඒ කාලේ දැන් වගේ මේ ගායක ගායිකාව සම්දර්ශන වලට එන්නේ තමන්ගේම කාර් එකෙන්. අනේ අපිට ඉස්සර ඒවා තිබ්බේ නෑ. ඉස්සර තුන මොරිස් මයිනර් කියලා කාරකක්. ඒ කාර් එකේ අපි නගිනවා 12-15ක් විතර. ඔක්කොම මේ මගුල් ගේකට යනකොට 12-15ක් විතර එක වාහනේ නැගලා ගිහිල්ලා ඉතින් මේ කවුරුත් නෑ දැන් වගේ මං ඉස්සෙල්ල යන්න ඕන මේ එහෙම කතාවක් ඉස්සර නෑ. ඔක්කොම එකට තමයි යන්නේ, එකට තමයි එන්නේ. ඉතින් හරි විනෝදයි ඒ කාලේ. දැන් වගේ මේ අමනාපකම් නෑ. මෙයාට ඉස්සෙල්ල මෙයා සින්දු ගයන්න ඕන, අරයාට ඉස්සෙල්ල මම සින්දු ගයන්න ඕන කියලා එහෙම කිසි ભેදයක් ඇත්තේ නෑ. හරි බොහොම සමගියෙන් තමයි සම්දර්ශනයක් වුණත් හවරේලා තමයි අපි ගෙවල් දොරවල් වලට එන්නේ. බොහොම ලස්සන සහෝදර බැඳීමක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ නිසාම තමයි අදටත් හරි ආදරෙන් ඒ පරණ දේවල් මතක් කරන්නේ රොම්ලස් මහත්මයා. මට පුංචි අතපසු වීමක් වුණා කලින් අපි ගායනා කරපු රඟපාන ඔබ කවුද සුකුමාලියේ ගීතේ පද රචනය සහ සංගීතය කළේ කවුද කියලා අපි ටිකක් මතක් කරමු. ඇලෝයි ගුණවර්ධන
කියන ප්‍රබන්ධකය තමයි මේ ගීතේ රචනා කළේ. ජෝතිපාලගේ සිංදු සීයක් ගත්තොත් සිංදු අනුවක්ම මේ ලියලා තියන්නේ ඇලෝයි ගුණවදන. ඉස්සර හිටපු හොඳම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් තමයි මොහොමඩ් සාලි කියන්නේ. මොහොමඩ් සාලි මහත්මයා මිල්ටන් පෙරේරාට හදපු සිංදු සීයක් හැදුවනම් සිංදු සීයම ජනප්‍රිය වුණා. ඉතින් එයා තමයි රඟපාන ඔබ කවුද සුකුමාලී කියන ගීතේ රචනා කළේ. නමුත් අව එකක් ඔතන කියන්න ඕන, ඔය රඟපාන ඔබ කවුද සුකුමාලී කියන ගීතය මම හිතන්නේ 50 දශකයේ මේ ගීතය ගායනා කරලා තිබුණේ වී වර්ධරාජා කියන ද්‍රවිඩ ගායකයා. ඒ ගායකයා මගේ හොඳම හිතවතෙක්. පස්සෙ ලංකාවෙන් ගියා ඇමරිකාවට. යනකොට මේ ගීත දෙකක් මට දීලා ගියා. රඟපාන ඔබ කවුද සුකුමාලියේ අම්මා අම්මා අමුද කරුණා නිදානේ ඔබගේ මුවෙන් පෑදුනා කියන ගීත දෙක මට දීලා ගියා. මේක ඔයා බාර ගන්න කියලා. ඊට පස්සේ මම සන්ෆ්ලවර් වාදක මණ්ඩලයේ සමග ගායනා කළා. ඒ ගීතේ මම හැම සංදර්ශනයකදීම මට හුඟක් ඇය මේ රික්වෙස්ට් කරනවා මේ කියන්න කියලා. එයත් හොඳට ගායනා කළා, මාත් හොඳට ගායනා කළා. එහෙම හොඳට ගායනා කරපු රොම්ලස් මහත්මයා මෙතන ඉද්දී අපි තව ගීතයක් රස විඳින්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි මීළඟට තෝරන් ඉන්නේ මල් පෙත්තක පන්හිඳකින්. මේ ගීතේ කවුද ලියන්නේ, කවුද සංගීත කරන්නේ? මේ ගීතය 70 දශකයේ ඒත් මේ මං කියපු ගීත ඔක්කොම අවුරුදු 50කට කිට්ටු වෙනවා. ප්‍රේමකීර්ති ඩාල්විස්. ප්‍රේමකීර්ති ඩාල්විස් රචනා කරන්න පටන් ගත්තට පස්සේ මම හිතන්නේ රචනා කරපු 4 වෙනි 5 වෙනි ගීතේ වෙන්න ඇති මේක. ඊට පස්සේ ජනප්‍රිය වෙච්ච ශිල්පීන්ට ගොඩාක් ඇහැන්ට ලිව්වා. මට ලිව්වේ 70 මුල් දශකේ මල් පෙත්තක පන්හිඳකින් ආදරේ ලියලියා. මහාචාර්ය සනත් නන්දසිරි තමයි මේ ගීතයට සංගීත සැපුවේ. තව එකක් කියන්න ඕන, මේ ගීතය පටිගත කළේ ලංකා චිත්‍රාගාරේ. එදා මේ ගීතයට ඔය ඇයිනාවේ මාසු වෙලා මල් පෙත්තක පන්හිඳකින් කියන ගීත දෙකට වාදනය කරපු එකම ශිල්පියෙක්වත් අද ජීවතුන් අතර නැහැ. අද මේ ගීතය සංගීත සැපයූ මහාචාර්ය සනත් නන්දසිරි මමයි විතරයි අද ඉන්නේ. අනිත් ඔක්කොම මේ ජීවතුන් අතර නැහැ. ඉතින් මම හැමදාම ඒ ගීතේ ලියනකොට ප්‍රේමකීර්තිව මතක් කරනවා. ඒ කියන්නේ එදා ඒ කාලේ හැටියට එයා ගීත ලියාගෙන එන කාලේ මගෙන් සත පහක් අජ්ජත්තේ නෑ. මේක එයා මං වෙනුවෙන් ඉස්සෙල්ලාම මේ ගීතේ රචනා කරනකොට ලංකා චිත්‍රාගාරේ, ඒ කියන්නේ නාරාහෙන්පිට තියෙන්නේ, එදා ප්‍රේමකීර්ති රෑ මේ ගීතය පටගත්ත කරලා වෙනකන් රෑ 2-3 වෙනකන් හිටියා. මේ තව එකක් තියෙනවා, මේ හුඟක් මේ ගීත ලෝලේ නොදන්න දෙයක්. අද වගේ මේ උදේ ඉඳලා ගීත පටගත කරන මේ පුරුද්දක් ඒ කාලේ නෑ. ඉස්සර ගීතයක් චිත්‍රපටයකට හෝ මොකේකට චිත්‍රපටයේ ගීතයක් පටගත කරන්නේ රෑ 10ට තමයි පටන් ගන්න. පාන්දර 5:30 වෙනකන් තමයි කෝඩ් ෂීට් එක තියෙන්නේ. ඒ අතරතුරේ තමයි ගායක ගායිකාවෝ චිත්‍රපටිය වලට ගීත ගායනා කළේ. ඉතින් අද වගේ නෙමෙයි. මේ ගීතයක් ගායනා කරනවා කියන්නේ මේ රාත්‍රියේ රැයට තමයි මේ ගීතේ ගායනා කරන ගායිකාවට හෝ ගායකයාට නියම මූඩ් එකේ සින්දුවක් කියන්න පුළුවන්.
වෙලාව තමයි රෑ 10න් පස්සේ. ඒ කාලේ ඒ විදිහට තමයි ගීත පටගත කළේ. අද එහෙම නෙමෙයි, අද උදේ 7 8 වෙනකොට චිත්‍රාගාරවල රෑ දවල් 12 වෙනකොට සින්දු 10ක් 15ක් පටගත කළා කියලායි. ඉතින් එහෙම සිස්ටම් එකක් ඉස්සර තිබ්බේ නැහැ. ඉස්සර ගීත එදා අපි ගායනා කරපු ගීත මං විතරක් නෙමෙයි, ලංකාවේ හිටපු ජෝතිපාල, මිල්ටන්, ලතා වල්පොළ, මොවිදින් බෙක් කියන කට්ටිය ඒ ගායනා කරපු ගීත තාමත් රැඳී පවතින්නේ. හැම ගීතයක්ම මොකක් හරි රාගයක් උඩ තමයි ගීත පටිගත කරන්නේ. මේ විදිහට රෑ 10න් පස්සේ පටිගත කරපු ප්‍රේම ගීත ආල්විස් ලියපු සනත් නන්දසිරි මහතා සංගීතවත් කරපු මල් පෙත්තක පන්හිඳකින් ගීතය රස විඳින්නයි අපි දැන් උදායිරින් සූදානම් වෙලා ඉන්නේ. පංහිඳකින් ආදර යලි යලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගය ගයා මල් පෙත්තක පංහිඳකින් ආදර යලි යලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගය ගයා මතකයේ ඈත ඇත පින් බර සුඳුරු අතීතේ මතකයෙන් ඈත එළව් කිසි කෙනෙකු ලුවනතේ මතකයේ ඈත ඇත පින් බර සුඳුරු අතීතේ මතකයෙන් ඈත එළව් කිසි කෙනෙකු ලුවනතේ මෙත කඳුළු ගලා වියලි ඇඳ කිලිටි බවවතේ ඇල්දියෙන් කඳුලකින් දූවනු හැකිද පිය කතේ මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගය ගයා මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගය ගයා පිය පරු සිතුවම් නැත සිත්තරෙකු බුඳ කළේ සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ සිය පිය කරු සිතුවම් නැත සිත්තරෙකු බුඳ කළේ සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ දෙදි දෙකුලෙස පෙනුනත් දෙනෙතින් බලන විටයුමා ඔබමය මා වැරදිය මට වෙනු මැන විසමා මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගය ගයා මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගය ගයා අපේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ ගායක රොම්ලස් පෙරේරා මහත්මයා කියන්නේ අපිට ඉන්න දැවැන්තෙක්. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාගේ කාලය සහ දැන් කාලයත් එක්ක බලද්දි මේ සංගීත ශාස්ත්‍රයේ තියෙන වෙනස්කම් මොන වගේද සහ අලුතෙන් මේ ශාස්ත්‍රයට එක රැයින් බිහි වෙන බොහෝ පිරිසක් ඉන්නවා. අලුතෙන් ගීතයක් ගායනා කරන අලුතෙන් මේ ශාස්ත්‍රයට එන්න ඉන්න තරුණ තරුණියන්ට දෙන්න තියෙන උපදෙස මොකක්ද ජේෂ්ඨයෙක් විදිහට? ඉතින් උපදෙස් දෙන්න පුළුවන් පිළිගනීද කියන එකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.
දැන් අපි ඒ කාලේ මේ අපි බොහොම භක්තියෙන් තමයි මේ රාජකාරීට බැස්සේ. බැස්සේ කියන්නේ ඉස්සෙල්ලාම ගුවන්දිලියේ මේ ස්ටුඩියෝ එකක් ඇතුළට යනකොට සපත්තු ගලවලා බොහොම බයෙන් භක්තියෙන් තමයි මේ චිත්‍රාගාරය ඇතුළට ගියේ. අද එහෙම නෙමෙයිනේ. අද මේ ගායකයෙක් වෙන්න දැන් හුඟක් ඇහෙන්න තියෙන අලුත් සැප පහසුකම් තියෙනවනේ. ගිටාර එකක් ගත්තා, ගැහුවා, ගීතයක් හැදුවා, අවුදා ගීතේ පටිගත කළා. ඉතින් ඒ ගීත බොහොම පවදිනව අඩුයි. අපි ඒ කාලේ වගේ නෙමෙයි. ඉතින් මං හැම කෙනෙකුටම කියන්නේ අලුතෙන් ගීතයක් ගායනා කරන්න මේ ක්ෂේත්‍රයට එන්න ඉන්නෝ නම් ටිකක් ඉගෙන ගන්න. සංගීතය ගැන දැනුමක් ලබා ගන්න. නැත්තම් ගීතයක් කිව්ව පළියට කොහේ හරි නාලිකාවක ගීතයක් කිව්ව පළියට ඒ ගීතේ ජනප්‍රිය වුණා එතනින් ඉවරයි. අද ඉතින් ගොඩාක් වෙලා තියෙනවනේ. දැන් අපිට වැඩිය අද ගොඩාක් ජනප්‍රිය වෙච්ච කට්ටිය ඉන්නවා ගොඩාක්. එක එක නාටිකාවල සින්දු කියලා මේ ජනප්‍රිය වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අද ඉන්නේ කොහෙද කියලාත් අපි දන්නේ නැහැ. නමුත් අවුරුදු 50කට වැඩි ඉස්සෙල්ලා සින්දු කියපු අපි තාම ඉන්නවා. දැන් අපිට මතක හිටින ගීත ගොඩක් ඔබතුමා දයාද කරලා තියෙනවනේ. ළඟදී අලුත් ගීත මොනවත් කළේ නැද්ද? නැහැ, අලුත් ගීත ළඟදී මොකුත් කළේ නැහැ. මම ගීතයක් පටිගත කළා මේ වසන්ත රෝහණ කියන නිවේදක රචනා කරපු ගීතයක්. ඒක මේ ඉන්දියාවෙන් ලංකාවට ආපු මියුසික් ට්‍රැක් එකකට මම සින්දුවක් ගායනා කළා. හරි අමාරුයි. ඒ කියන්නේ එහෙන් ආපු ට්‍රැක් එකක් මෙහෙට. ඉතින් ඒ ඉන්දියාවෙන් ඉඳලා ආපු ස්කේල් එකටම මම සිං කරන්න ඕනේ. නැත්තම් මම ඒක අඩුවෙන් කියන්නත් බෑ, වැඩියෙන් කියන්නත් බෑ. ඒ ක්‍රමයටම කියන්න ඕන. මම ගීත හතරක් විතර පටිගත කළා. ඉතින් කවුරුත් දැන් ඔය ඕන කෙනෙක් ගීතයක් කියන්න ගියවම කියන්නේ පරණ ගීතයක් කියන්නේ කියලා. අලුත් ගීත කාටත් කියලා මම නෙමෙයි. අද කවුරු අලුතෙන් ගීතයක් ගායනා කළත් ජනප්‍රිය කරගන්න හරි අමාරුයි. මමත් හරි ආදරෙන් පරණ ගීතයක් ඉල්ලනවා. අවසන් වශයෙන් පැතුම් සමුදුරේ ගීතය අහන්න අපි ප්‍රියයි. හරි ජනප්‍රියයි ඒ ගීතය තාමත්. ඒක හින්දි ගීතයක තනුවකට තියෙන ගීතයක්. ඒක හින්දි ගීතයක්. නිසුල් තනාරේ ප්‍යාර් කා මෝසම් මායා කියන ගීතය මට හදිස්සියේ තිලින කියලා ලේබල් එකකට ඒ ගීත හතරක් කියන්න වුණා. ඒ 75 විතර ඒ ගීත හතරම ලිව්වේ ප්‍රේම් කීර්ති ඩාල්විස්. ඕකට මම තව ගීත තුනක් කිව්වා. පැතුම් සමුදුරේ ආදරේ නෞකා පාවේ, පාළු කතර මැද උපන් ලස්සන මලෝබයි, හෙටගෙන නෑ ඊයේ කියලා ගීතයත්, ඉරිදා ඔබ හිරුස්සේ පෙනේ කියන ගීත හතරක් මම පටිගත කළා. ඒ ගීත හතරෙන් එකක් තමයි ඔය පැතුම් සමුදුරේ. මේ ගීතේ ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ ගීතයත් එක උදායිරේ සහෘදයා විශේෂාංගයට අපි සමුදෙන්න සූදානම්. හැබැයි මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ ගීතේ හින්දි ගීතේ කොටසක් කියන්න බැරි වෙයිද අපිට? ඒ කියන්නේ පැතුම් සමුදුරේ ගීතේ හින්දි ගීතේ කොටස. හින්දි ගීතේ නම් මට ටිකක් මතක නෑ. මම සිංහල ගීතේ නම් පොඩි කොටසක් කියන්න. හරි, අපි සමුගන්නේ අද ඒ ගීතයත් එක්ක. ඔබතුමා අද අපේ උදායිරේ සහෘදයා විශේෂාංගයට ආපු එක අපිට ගොඩක් සුවිශේෂී අවස්ථාවක්. ඔබතුමා කියන්නේ අපේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තෙක්, මතක හිටින ගීත අපිට තිරින කරපු දැවැන්තෙක්, ජෝතිපාල මහත්මයා, මොහිදින් බෙක් මහත්තයා, මේ වගේ අපි තාමත් කතා කරන අයත් එක්ක ඇසූ පිරූ කෙනෙක් ඔබතුමා අපිට ඕනේ තව කාලයක්. ඒ නිසාම අපි අපේ වැඩසටහන තුළින් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් අපිට බොහොම ලස්සන නිර්මාණ දායාද කරමින් අපිත් එක්ක ඉන්න කියලා අපි ඔබතුමාට ආරාධනා කරනවා. එහෙමනම් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔය වගේම මම මේ නාලිකාවට තිරාජ් කාර්යයක් වැජඹේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනට මට ආරාධනා කරපු
වජිර මහත්මයා මං ආදරෙන් මතක් කරනවා. ඒ වගේ මේ කාර්ය මණ්ඩලයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මට මේ වගේ පැරණි කතන්දර ගීතයක් කීපයක් කියන්න අවස්ථාව ලබා දුන්නට ඔබට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අතීත මතකයක් බොහොම සුන්දර ලෙස මතක් කරමින් අද උදායිරේ සහෘදයාට එකතු වුණේ ප්‍රවීණ ගායක රොම්ලස් පෙරේරා මහතා. ඔහුගේ බොහොම ජනප්‍රිය වුණු පැතුම් සමුද්‍රයේ ගීතය ඔබට තින්න කරන ගමන් අද විශේෂාංගයෙන් සමුගන්න අපි සූදානම්. පැතුම් සමුද්‍රේ ආදරේ ආදරෙන් සැදී පැදියයි පෙරල සොයා දිනිත අය මාත නිවුණු යාමේ සහන් සුවි දෙතුල් දෙලි පාගා දුන් සාමේ පැතුම් සමුදුරේ ආදරේ නෞකා පාවේ පලක් නෑ මේර පායා ආවත් දියා ලෝකේ සඳින් පලක් නෑ මේර පායා ආවත් දියා ලෝකේ කනඳුරුලිනි තනි වෙලා හිරුදා වෙනු බලා ගැනහිතා ලගනුවෙන් කිරිල්ලි කනඳුරුලෙනේ තනි වෙලා ඉරුදා වෙනු බලා හෙට දිනක් ගැනහිතා ලගනුවෙන් කිරිල්ලි අනාගතේ දෑ සින්දුර සිතා බලන්නම් සිනාසී කඳුලින් අමරසේ ගෙනෙන්නම් සඳෙන් පලක් නෑ මේර පායා ආවත් දියා ලෝකේ පැතුම් සමුදුරේ ආදරේ නෞකා පාවේ පලක් නෑ මේර පායා ආවත් දියා ලෝකේ සඳෙන් පලක් නෑ මේර පායා ආවත් දියා ලෝකේ කනඳුලිනේ තනි වෙලා ඉරුදා වෙනු බලා ගැනහිතා ලගනුවෙන් කිරිල්ලි කනඳුරුලිනේ තනි වෙලා ඉරුදා වෙනු බලා හෙට දිනක් ගැනහිතා ලගනුවෙන් කිරිල්ලි අනාගතේ දෑ සින්දුර සිතා බලන්නම් සිනාසී කඳුලින් අමරසේ ගෙනෙන්නම් සඳින් පලක් නෑ මේර පායා ආවත් දියා ලෝකේ කටුම් සමුදුරේ